e darsene a tekka. ඒ බුදුදහම තමයි මේ රටේ නෙවීමට හේතු වුනේ. සම්බුදු සුවඳින් මෙහි මඟල වැසි නිවි පහන් වේවා දිනේවා මව්බිම ශ්‍රී ලංකා. ඊට පස්සේ මේ ඔක්කොම එකතු වෙලා එක ප්‍රාර්ථනාවකට එනවා. දැන් මම නිකන් ඔබෙන් අහනවා, අද එහෙමද පටන් ගන්න කියලා දවස? අද උදේ පටන් ගන්න එහෙමද දවස? අද උදේ දවස පටන් ගන්න කාට හරි හෙනගඩියක් පාත් වෙච්ච එකක් කියවලා, ප්‍රවෘත්ති බැලුවොත්, ටීවී බැලුවොත්, පත්තරයක් බැලුවොත්, තනිකර ඔලු කන මොළ කන මහ විකෘති බඩගෝස්තරවාදී මාධ්‍ය සම්ප්‍රදායක් ඇතුලේ මුළු රටම නන්නත්තාර වෙලා ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රට හදන්න නම් මේ මුළු රට පුරාම අපි ලොකු මතයක් ඇති කරන්න ඕනේ. මිනිස්සු උදේ පාන්දර පත්තර බලන එක නවත්තන්න ඕනේ. උදේ පාන්දර රේඩියෝ අහන එක නවත්තන්න ඕනේ. දැන් ප්‍රවෘත්ති අහන එක විශේෂයෙන්. ඉස්සර අපේ තාත්තලා සීයලා ප්‍රවෘත්ති අහන්න පුරුදු වෙලා හිටියා. ප්‍රවෘත්ති අහලා මරණ දැන්වීම අහනවාමයි. දැන් මරණ දැන්වීම අහන්න ඕනේ නැහැ, ප්‍රවෘත්ති අහුවාම ඇති. මොකද ප්‍රවෘත්ති කියලා කියන්නේ සම්පූර්ණ මරණ දැන්වීම. දැන් එතකොට මහනුවරදී ඔබ දකිනවා අපේ මාධ්‍ය ආයතනයක් කැමරා අටවගෙන ඉන්නවා, හාමුදුර නමක් ගිනි තියාගන්නකම් පළමු පුවත දෙන්න මෙහි. දැන් ඒක ෆිල්ම් කරලා පළමු පුවත හැටියට තමුන්ගේ නාලිකාවේ දෙන්න කැමරාව අල්ලගෙන ඉන්නවා. මොනවා කරගන්නකන්ද? ගිනි තියාගන්නකම්. එතනින් එහාට ලංකාවේ මාධ්‍ය සම්ප්‍රදාය ගැන මම කතා කරන්නේ නෑ, ඒක ඔබ තීරණය කරන්න. උදේ පාන්දර පත්තරේ අරගෙන බැලුවම ඔබේ මොලේට මොකද වෙන්නේ? උදේ පාන්දර සින්දුවක් ඇහුවාම, මේ යන සින්දුව ඇහුවාම, මේ කියන ප්‍රවෘත්ති ඇහුවාම, උදේ පාන්දර රේඩියෝ එක ඇහුවාම, ටීවී එක බැලුවාම මොකද වෙන්නේ? දැන් අපේ තව වෙනසක් කරලා තිබෙනවා. ඉස්සර පත්තර අච්චු ගැවේ කියවන්න, දැන් අහන්න තියෙන්නේ. දැන් පත්තර අච්චු ගහන්නේ අහන්න. මල්ලි පත්තරේ අරගෙන ඇවිල්ලා කියවනවා ටීවී එකේ. අපිට තියෙන්නේ මල්ලි කියන එක අහගෙන ඉන්න. අපි පත්තර ගන්න ඕනෙත් නැහැ, අපි පත්තරේ පෙරලන්න ඕනෙත් නැහැ, කියවන්න ඕනෙත් නැහැ. ඌට ඕන එක ඌ කියවනවා. අපිට තියෙන්නේ අහගෙන ඉන්න. එතකොට සම්පූර්ණම මේ රට කනපිට හරෝගෙන යන්නේ. සම්පූර්ණ කනපිට හරෝගෙන යන්නේ. ඉතින් මම යෝජනා කරනවා ඔබට, මිනිස්සුන්ට තමයි තීරණ ගන්න පුළුවන්. මම මිනිත්තු ස්වල්පයක් ප්‍රමාද වෙන්න හේතු වුණේ අද පොලිසිය උසස් නිලධාරීන් කීප දෙනෙක් එක්ක සහ යම් විශේෂ සිදුවීමක් පිළිබඳව මට යොමු වෙන්න සිද්ධ වුණා මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා. සමස්ත ශ්‍රී ලාංකීය පොලිසියෙන් අද අපිට ඉල්ලන්න සිද්ධ වෙනවා, ඉතා පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා පොලිසිය කියන අත්දැකීම තමයි ලංකාවේ අසරණ මිනිහට දැනටත් ඉතුරු වෙලා තියෙන එකම පිළිසරණ. කවුරු මොනවා කිව්වත් පොලිසිය තමයි දුප්පත් මිනිහට, අසරණ මිනිහට දැනටත් අන්තිමට තමුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන අන්තිම තැන. කවුරු ඒකට විරුද්ධව මොන ආගියුමන්ට්ස් ගෙනාවත් සංඛ්‍යා ලේඛන එක අපිට ඔප්පු කරන්න පුළුවන්. මිනිස්සු තමුන්ගේ ප්‍රශ්නේ අන්තිමට විසඳගන්නේ පොලිසියත් එක්ක. පොලිසිය තමයි ගමේ දුප්පත් මිනිහාගේ ප්‍රශ්නෙත් එක්ක අන්තිමට වෙනකන් යන්න දැනටත් ඉන්නේ. ඒ පොලිසිය විනාශ කරන්න මේ රටේ කවුරු හරි ක්‍රියාත්මක වෙනවා නම්, කවුරු හරි මේ රටේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට වගකීමක් තිබෙනවා පොලිසිය රැකගන්න. මතක තියාගන්න, මේ පොලිසියේ ඉන්නේ ඔබේ ස්වාමි පුරුෂයන්, මේ පොලිසියේ ඉන්නේ ඔබේ තාත්තලා, ඔබේ අම්මලා. මේ පවතින කාලකන්නේ පක්ෂ දේශපාලනය විසින් ගමයි පොලිසියයි වෛරක්කාරය බවට පත් කිරීම කෘතිමව සිද්ධ කරලා තියෙනවා. එතකොට පොලිසියයි ගමයි ભેද වුණාට පස්සේ ගමේ මිනිස්සුන්ට නීතියෙන් සාධාරණේ ඉටු කරලා දෙන්න කෙලින්ම මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන ඒ සම්බන්ධකම කැඩිලා යනවා. ඒක කඩලා දැම්මට පස්සේ
එක පැත්තකින් පොලිසිය හුද කලා කරලා පොලිසිය හරහා තමුන්ට අවශ්‍ය දේ කරගන්න උත්සාහ කරන අතර සිවිල් ජනතාවගේ පැත්තෙන් ඔවුන්ව නිරායුධ ඔවුන්ව අසරණ කරලා පැත්තකට තල්ලු කරන ක්‍රමවේදයක් දන්නෙම නැතුව මේ රටේ ක්‍රියාත්මක වෙනවා, නිර්මාණය වෙනවා. ඒ නිසා නැවත පන්සලේ නායක හාමුදුරුවෝ ගමේ නායකත්වය අතට ගන්න ඕනේ. මේ රට විනාශ කරපු මූලිකම අවස්ථාවක් තමයි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නියෝජිතයෝ පත් කරන මනාප ඡන්ද ක්‍රමය. මේක කියන්නේ ප්‍රසිද්ධිය අපි හැමෝටම පිළිගන්නවා. මේක විපාක අපි විඳිමින් සිටිනවා. දිස්ත්‍රික්කේ ඉන්න ඕන පට්ට හොරෙක්, ගංජාකාරයෙක්, නේද, කුපාඩියෙක්, වනචරයෙක් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් ගමේ මිනිස්සු දන්නේ නැතුව සල්ලි වියදම් කරලා දිස්ත්‍රික්කේ පුරා තමුන් නොදන්න සෙට් එකක් එකතු කරගෙන පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. එතකොට ඒ යන එකා ගැන වගකීම ගන්න ගමට බැහැනේ. නමුත් අපිට තිබුණ සම්ප්‍රදායක් මේ අවිස්සාවෙල්ල කියනකොට මේක ඉතාම මේ සමීපයි ගමට, නගරයට වඩා. ගමේ තිබිච්ච සම්ප්‍රදාය තමයි නායක හාමුදුරුවෝ බෞද්ධයින්ට නෙමෙයි ගමට නායකත්වය දෙනවා. පන්සලේ ගන්ටාරේ, ගමේ පන්සල කියන එක ගමේ නායකත්වය. එතකොට ගමේ පන්සල හෙවනේ මුස්ලිම් සෙනග, දෙමළ සෙනග, හින්දු, බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි ඔක්කොම එකට එක්කහ වුණා. පන්සලයි පොලිසියයි ලොකු සම්බන්ධකමක් තිබුණා. සිවිල් ජනතාවගේ ආරක්ෂාව ගම ඇතුලේ හරි ලස්සනට ස්වභාවිකව නිර්මාණය වෙලා තිබුණා. අද ඒක අපිට නැති වෙලා. දැන් බලන්න, පුද්ගලයින්ට නෙමෙයි අත තියලා තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. මේ ආයතනය, මේක සංවිධානය කරන ආයතනය මම කතා කරනවා වගකීම ගන්න එපා. ඔබ කෙලින්ම කියන්න අපිට ඕක ගැන වගකීමක් නෑ කියලා. මේකේ වගකීම ගන්නේ මම. මෙහෙම නෙමෙයි. අද පැවතිත් සාකච්ඡාවේදී මම කිව්වේ, ඔව් මේ වෙලාවේ පොලිසිය එහෙම අසරණ කරනවා නම් යම්කිසි බලවේගයක් අපි දසදහස් ගණනෙන් හැම ප්‍රධාන නගරෙකම අපි සෙනග පාරට බස්සවනවා. මේක මම කරනවා අගෝස්තු මාසයේ ඉඳලා පටන් ගන්නවා. ඇයි? මොම් මාරු වෙලා යයි. මේ දේශපාලකයෝ කියන අය අද එනවා, හෙට යනවා, හෙට තව ආණ්ඩුවක් එනවා. මේ පොලිසිය හැමදාම අපිත් එක්ක ඉන්න ඕනේ. ගම හැමදාම තියෙන්න ඕනේ. මේගොල්ලෝ ෆුට්බෝල් ගහනවා, ගේම් ගහනවා. අපිට මේක තේරෙන්නේ නැති උනට අනාරක්ෂිත වෙන්නේ අපේ. මේ විදිහට ගියොත් ඔබ නිකන් හිතන්න ශ්‍රී ලංකා පොලිසිය පැය දෙකක වැඩ වර්ජනය කරොත් මොකද වෙන්නේ ලංකාවේ? ඔය ඔක්කොම කට්ටියගේ ආරක්ෂාව අයින් කරවන්න ඕනේ. කියන්නේ පොලිසියෙන් දාලා තියෙන ඔක්කොම ආරක්ෂාව අයින් කරවලා ඔය ප්‍රභූවරුන්ගේ, නායකින්ගේ, ඔය නීතිපතිලාගේ සියලු දෙනාගේ ආරක්ෂාව ඔක්කොම අයින් කරවලා පැය දෙකක් ශ්‍රී ලංකා පොලිසිය තීරණයක් ගත්තොත් වැඩ වර්ජනය කරන්න මොකද වෙන්නේ කියලා බලන්න ලංකාවට. මේක ඔබට මට තේරෙන්න ඕනේ. අපිට සිද්ධ වෙන්න යන විනාශය මේ රටේ හෙට අනිද්දා එන ජනාධිපතිවරණය මුල් කරගෙන ජාතිවාදය අවුල්වීමේ සූක්ෂම වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. එතන මිනිස්සුන්ගේ ලේ මේ රටට ප්‍රශ්නයක් නෙමෙයි ගොඩක් දෙනෙකුට. 60,000ක් සිංහල කොල්ල කෙල්ල මරා දානවා එක අවස්ථාවක, දෙමළ කොල්ල කෙල්ල මරා දානවා. ඒක මුස්ලිම්ද හින්දුද එහෙම කියලා අදාළ නැහැ මේ රටේ. මිනි මරණ එක ගැන මරලා අහනවා ඌ කවුද කියලා. මේ රටේ 1998 යාපනයට ගිය ගුවන් යානයක්, ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් අතුරුදහන් වෙනවා. ඒ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ හිටියා, එවකට පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකව හිටි ඒ උසස් පොලිස් නිලධාරියාගේ දුව හිටියා. අවුරුදු 20යි වයස. මේ ෆ්ලයිට් එකේ හිටපාවෙ මැරුණයි කියලා කිසිම තාම සහතිකයක් නැහැ. දැන් අවුරුදු 28ක් මේ ගෙදර අය තාම බලන් ඉන්නවා දුව ගෙදර එනකන්. ඒ අක්කලා, ඒ මල්ලි, ඒ අම්මා තාත්තා තාම බලන් ඉන්නවා දුව ගෙදර එනකන්. එතකොට ඔබයි මමයි තේරුම් ගන්න ඕනේ, මගේ ගෙදර මගේ දරුවා මැරෙනකොට, මගේ ස්වාම පුරුෂයා මැරෙනකොට, මගේ අම්මා තාත්තා මැරෙනකොට ඒක මට දැනෙන්නේ කොහොමද කියලා. ඒක මට දැනෙන්නේ කොහොමද? ඒ විදිහට
මේක රටේ ඉහළ ඉන්න අයට දැනෙන්නේ නැත්නම් රට සුරක්ෂිත වෙන්නේ නැහැ. දැන් පහුගිය දවස්වල අපි දැක්ක මේ 300-400 එකට මැරුණහම හිනා වෙන්න පුළුවන් රටක් මේ. මේකේ වගකීම රටට දැනෙන්නේ නැහැ. වගකීම යුතු අයට දැනෙන්නේ නැහැ. එක එකට බෝලේ පාස් කර කර ඉන්නවා. මේ ජීවිතවලට මේ රටේ සිද්ධ වෙලා තියෙන දේ. එතකොට මම අද ඔබට කියන්නේ අද ලංකාව පුරා හැම නගරෙකම හැම තැනකම හැම පන්සලක් පල්ලියක් ගානෙම හැම තැනකම මම මේක කතා කරනවා. මේක නවත්තන්න බෑ. මොකද මගේ සිත ඇතුලේ කිසිම දේශපාලන අරමුණක් හෝ වෙන අරමුණක් නැහැ. ඒ නිසා මට විරුද්ධව මේ ක්‍රියාවලියට විරුද්ධව එක සිතුවිල්ලක් කවුරු හරි මුදා හැරියොත් ඒක එයාට ඒ විපාකයට මූණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපිට ඇතුලෙන් බොහොම පිරිසිදුව ඉන්න පුළුවන් මේ රටට ආදරෙන් තමයි අපි මේ එළියට බහින්නේ.